අපි තීරණය කරන්න ඕනේ එකයි රටද පවුලද කියලා. රට ආරක්ෂා කරන්න ඕන නම් රට ඉදිරියට ගෙනියන්න ඕන නම් නිදහස අගයනවා නම් නිදහස ආරක්ෂා කරන්න ඕන නම් බැනුම් ආහාරි ඕන දෙයක් මේ දේවල් විඳින්මින් ඒ ඔක්කොටම මූණ දෙමින් අපි ආණ්ඩුව කරාපහුගේ ආණ්ඩුව කරලා අද මෙතනට ඇවිල්ලා තියෙනවා. කවුරු මොනවා කිව්වද දැන් ඊයේ ශ්‍රී ලංකා ජාතික පක්ෂයේ චෝදනා කරනවා මේ කොහොමද රැඳෙන්න කෝ කියන්නේ එක්සත් ජාතික පක්ෂයෝ කියන කෙනා. මේ කාලේ ඕන එකක් කරුණොත් එහෙම එක්සත් ජාතික පක්ෂිකු තමයි අල්ලගන්නේ. වෙන මේ අපි අපේ මිනිසුන්ට පිස්සුනේ ඔය මේ 1200ක් ඉන්න මන් දන්නේ එච්චර ඉන්නවද කියලා. 1200ක් ඉන්න රැසීවකට ගිහිල්ලා මැදට ගිහිල්ලා ඌ කියන්නේ ඒ ඔහෙම ඔළුවේ අමාරුකාරයෝ UMP කේ නැහැ. ඒ ඔක්කොම ඉන්නේ මේ පැතිවල. ඉතින් දැන් මොනවා හරි වුණාම මේ ඔක්කොම අර සියලු දේවල් දාන්නේ මෙතන දැන් බාණ්ඩී ඊ පෙරදාර අපේක්ෂකතුමා කිව්වා යුද්ධ කරේ සරත් පොලසික මහත්තයා කියලා පළවෙනි වතාවට පිළිගත් ගෝඨාභය මහත්. ඉස්සර පහුගිය කාලෙම යුද්ධ කරේ අපි කියලානේ කිව්වේ. අපේ හිටපු ජනාධිපතිතුමත් ගෝඨාභය මහත්තයත් ওই දෙන්නම තමයි යුද්ධ කරා කියලා දිගින් දිගටම කිව්වේ. ඒකනේ රටේ මිනිස්සු ඔච්චර මේවා කරේ. හැබැයි පළවෙනි වතාවට එතුමා කිව්වා නෑ යුද්ධ කරේ සරත් පොන්සේක මහත්තයා කියලා. ඉතින් ඒ නිසා මේ අර කන්න ඕන වුණාම කවරගයක් තලගයක් කරගැනීමේ න්‍යාය තමයි. වරදිනකොට ඒක අපේ පැත්තට. ඒකේ ක්‍රෙඩිට් එක ගන්නකොට හරියනකොට ඒ ඔක්කොම යාළගේ පැත්තට.